අද දවසේදී විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කරේ අද ඇල්පිටියට ඇවිල්ලා ඇල්පිටිය තේවතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම තේ කර්මාන්තයට බොහොමත්ම සුවිශේෂී සම්බන්ධතාවයක් තියෙන පහත රට තේ කර්මාන්තේ ලොකු දායකත්වයක් සපයන ප්‍රදේශයක් හැටියට අද මේ ප්‍රදේශයේ මේ ඉඳලා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප් පිළිබඳව දැනුම් දීම සිද්ධ කරන්න මම තීරණය කළා. විශේෂයෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පවත්වලා ඒ සාකච්ඡාවට කිහිපයකට පස්සේ අපි වතු හාම්පුතුන් සමගත් සාකච්ඡාවට කිහිපයක් පවත්වලා ඒ වගේම කම්කරු වෘත්තීය සමිති සමග අපි රැස්වීම් වාර කිහිපයක් පවත්වලා අවසානයේදී දෙපාර්ශවයට එකඟතාවයකට එන්න බැරි වීම නිසාම අපි කම්කරු අමාත්‍යවරයා විදියට කම්කරු අමාත්‍යංශයට අපිට පැවරිලා තියෙන බලතල ප්‍රකාරව අපි වැටු පරිපාලක සභාව කැඳවලා ඒ පරිපාලක සභාවේ පළමු අවස්ථාවේදී කැඳවලා ඒ සඳහා පළවෙනි අවස්ථාවේදී වතු හාම්පුතුන් සම්බන්ධ නොවෙච්ච නිසා දෙවැනි වතාවේදීත් අපි පරිපාලක සභාව කැඳවන්නට යෙදුණා. ඒ පරිපාලක සභාව දෙවැනි වතාවේදී කැඳවද්දී ඔවුන් නීතිමය කරුණු මත ඔවුන් නැවත කිසිම අවස්ථාවකදී මේ පරිපාලක සභාවට සම්බන්ධ නොවන බව නිල වශයෙන් අපට දැනුම් දීම් කරපු නිසා හාම්පුතුන්ගේ සංගමය අප තීන්දු කළා. එකඟතාවයක් ගත නොහැකි අවස්ථාවලදී ගත හැකි ක්‍රියාමාර්ග හැටියට කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත බලය පැවරීම හරහා අපි අවසාන වශයෙන් පරිපාලක සභාවේ තීන්දුව එකඟතාවයකට ලබා ගත නොහැකි අවස්ථාවකදී අපිට ලබා නීතියෙන් අපිට ලැබිලා තියෙන ප්‍රතිපාදන අනුව අපි වැටුප 1350ක් මූලික වැටුප EPA PTF සහිතව මූලික වැටුප හැටියටත් ඒ වගේම දීමනාවක් හැටියට 350ක් එකතු වෙන හැටියට 1700ක දීමනාවක් ගෙවන හැටියට අපි යෝජනා කරලා ගැසට් කරනු ලැබුවා මේ මාසේ අප්‍රේල් මාසේ 30 වෙනිදා රාත්‍රියේදී මේ මාසේ පළවෙනිදාට උදෑසන වෙන විට. ඒ සඳහා දින 15ක කාලයක් අපි ලබා දුන්නා විරෝධතා ගොනු කිරීම සඳහා. ඒ සඳහා විරෝධතා ගොනු කරන්න පුළුවන් ඒ අදාළ පාර්ශ්වයන්ට. ඒ විරෝධතා සියල්ල ලබා දීම සඳහා අපි කාල වේලාව ලබා දීලා නමුත් කිසිම පාර්ශ්වයකින් මේ සඳහා විධිමත් වූ යෝජනාවක් විධිමත් වූ පිළිගත හැකි මට්ටමේ යෝජනාවක් එහෙම නැත්නම් සැලැස්මක් මේ සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් නොවෙච්ච නිසා අපිට සිද්ධ වුණා නැවත වතාවක් එක ස්ථිර කරමින් පහුගිය බ්‍රහස්පතින්දා දවසේදී එම ගැසට් නිවේදනය ස්ථිර කරමින් එම මිල නැවත වතාවක් ස්ථිර කරමින් 1350ක අවම මූලික වැටුපත් ඒ වගේම 350ක දීමනාවක් වශයෙන් ලබා දීමට අප රජයේ විදියට කම්කරු දෙපාර්තමේන්තුව විදියට කම්කරු ඇමතිවරයා විදියට අපි කටයුතු කරන්නට යෙදුණා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මේ වැටුප සම්බන්ධයෙන් මේ හාම්පුතුන් සමග ජනාධිපතිතුමාත් කතා කළා, ඉල්ලීම් කළා. ජනාධිපතිතුමාට ඕන වුණා මේ වතුකම්කරුවන් කොරෝනා සමයේ ඒ වගේම ආර්ථික අර්බුදයේ සමයේ රට වැටිච්ච වෙලාවේ රටේ ආර්ථිකයේ ගොඩනංවන්න මේ තේ කර්මාන්තේ නගා සිටුවල බොහොමත්ම අමාරුවෙන් ඒ වෙනුවෙන් කැපවීම කරලා ඔවුන්ගේ බඩට බත් වේල නැතුව රොටිය නැතුව ප්ලේන්ටිය බුයි ගන්න කහට එක බී ගන්න පුළුවන්කමක් නැතුව වතුකම්කරුව දැවැන්ත කැපවීමක් කළා. ඒ නිසාම වතුකම්කරුවන්ට සැලකිය යුතු දැනෙන වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විටින් විට අවස්ථා ගණනාවකදී මේ වතු හාම්පුතුන්ට දැනුවත් කිරීම කරන්නට යෙදුණ නමුත් අවසාන වශයෙන් ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසාම මේ වැටුප සම්බන්ධයෙන් තීන්දුව අපි අරගත්තා. දැනට මේ වැටුප ඉදිරියේදී සියලුම වතු හාම්පුතුන්ට සිද්ධ වෙනවා මේ අවම මූලික වැටුප ගෙවන්න. අපි මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කුඩා තේවතු හිමියන් ඉන්නවා මේ දකුණු පළාත ගත්තහම, ඒ වගේම තේ කර්මාන්ත ශාලා හිමියන් ඉන්නවා. මේ හැම තැනකම මේ අවම මූලික වැටුප වෙච්ච 1350ට වඩා වැඩි වැටුපක් බොහෝ වට්ටුල ගෙවනවා. 1350 නෙවෙයි මං හිතන්නේ 1700 2000 විවිධ වැටුප් ගෙවනවා. ඒ නිසා මේ කුඩා තේවතු හිමියන්ට එහෙම නැත්නම් හරියාකාරව තමන්ගේ වතු පාලනය කරන උදවියට මේ මුදල ප්‍රශ්නයක් නෙවෙයි. අපි විශේෂයෙන්ම කියන්නේ EPA PTF ගෙවන්න ඕනි මුදල වෙනද 1000යි තිබුණේ. ඒක 1350ක් බවට පත් වුණා විතරයි වෙන්නේ අර ඉතාමත්ම හොඳින් වැටුප් ගෙවපු කණ්ඩායම්වලට. නමුත් රජයේ වතු පෞද්ගලිකාංශයට බදු දීලා තියෙද්දී පෞද්ගලිකව බදු දීලා තියෙන අය තමන්ගේ මූල්‍ය ධනයක් නැතුව බදුකරු විදියට කල්බදු සීමාවේ ඉන්න අය මේ වතු වල තියෙන ගස් ටික කපාගෙන මේ ඉඩම් වල වෙන ව්‍යාපාර කරන ගමන්
මේ දළු තේ දළු ටික නෙලල එහෙම නැත්නම් රබර් ටිකෙන් එහෙම නැත්නම් අනිත් ආදායම් වලින් අපේ ශ්‍රමිකයාට නිසි වැටුපක් නොගෙවෙන බව අද වෙනකොට අපිට නොයෙක් තැන් වලින් වාර්තා වෙන ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි මේ වැටුප් වැඩි කිරීම යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම ඵලදායිතාව වැඩි වෙන ආකාරයට ඔවුන්ට ගෙවීම් කරන්න ඔවුන්ට ඉඩකඩ තියෙනවා. ඉදිරියේදී සම්පූර්ණ වශයෙන්ම ඵලදායිතාව මත ගෙවීම් කරන්නත් ඕනි. මොකද ඵලදායිතාව වැඩි කර ගැනීමටත් අපි රජයක් විදියට සහයෝගය දක්වනවා. නමුත් තමන්ගේ අකාර්යක්ෂමතාවයෙන් නිසා එහෙම නැත්නම් තමන්ගේ ලාභ නිසි ආකාරයෙන් පෙන්වන්නේ නැතුව සැඟවීම් කරමින් මේ සේවකයන්ට ගෙවීම් කරන්නේ නැතුව ඉන්න වතු අයිතිකරුවන් පිළිබඳව මේ වෙලාවේ අවධානය යොමු වෙලා තියෙනවා. මේක වතු අයිතිකරුවන් නෙවෙයි පාලකින් මේවා RPCs එහෙම නැත්නම් රීජනල් ප්ලාන්ටේෂන් කම්පැනිස් සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ ප්‍රාදේශීයව වතු බාරගෙන ආණ්ඩුවේ වතු කළමනාකරණය කිරීම බාර අරගෙන නිසි කළමනාකරණය කිරීම කරගන්න බැරුව අද ශ්‍රමිකයාට පඩි ගෙවන්නේ නැතුව යම්කිසි පාර්ශවයක් මග අරින කල්පනා කරනවා නම් ජනාධිපතිතුමා ගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අනුත් තීන්දුවක් ගත්තා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විදියට එතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා විශේෂ කමිටුවක් පත් කරන්න. මේ යෝජනා කරලා තියෙන වැටුප රටේ ආර්ථික තත්ත්වයට, ඒ වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වයට, ඒ වගේම ඔවුන්ගේ ඒ ප්‍රදේශවල තියෙන ආර්ථික අර්බුදයේ සැලකිල්ලට අරගෙන ඔවුන්ට ගෙවිය යුතු මේ අවම වැටුප මේක ගෙවීම පුල් පිළිබඳව දැනට මේ අය ගෙවන්නේ නැද්ද? ඒ ගෙවන්නේ නැත්නම් ඇයි? ඒ ගෙවන්න නොහැකියාව මොකද්ද? ඒ අයට ගෙවන්න බැරි ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය නිසාද? එහෙමනම් අකාර්යක්ෂම අයගෙන් වතු ටික නැවත ආණ්ඩුවට පවරගෙන කරන්න පුළුවන් අයට දෙන්න ඕනි කරන මූලික පනත හදන්න පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. ඒ නිසා අපි වතු හාම්පුතුන්ට මතක් කරන්න කැමතියි. මේ වෙලාවේ හාම්පුතුන්ට කියන්නේ ආණ්ඩුවේ වතු දැනට කල්බදු ක්‍රමයට පාවිච්චි කරන හාම්පුතුන්ට අපි මේ වෙලාවේ මතක් කරනවා. මේ වෙලාවේ ජනතාවගේ පැත්තේ ඉඳලා මේ වෙලාවේ ආණ්ඩුව ආර්ථික වශයෙන් අස්ථාවර වෙච්ච වෙලාවක රට ගොඩනගලා මේ මිනිස්සු මේ අහිංසක දුප්පත් මිනිස්සු ගොඩනැගෙච්ච වෙලාවේ මේ මිනිස්සු අමාරුවෙන් තමන්ගේ ජීවිතාව ගෙනියන වෙලාවේ තමන්ගේ දැඩි ලාභයම අලමුණු කරගන්නේ නැතුව මේ වෙලාවේ මේ ශ්‍රමිකයාගේ වැටුප ගෙවීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් තමන්ට මේ වතු කරගෙන යන්න අමාරු නම් මේක පාඩුදායක නම් මේක කරන එක ලාභදායි නැත්නම් ඒක හරියට කරන්න පුළුවන් අයට වතු බාර දීලා ඒ ආණ්ඩුවට වතු බාර දීලා කරන්න පුළුවන් අයට වතු ටික බාර දෙන්න ඕනි කරන පසුබිම හදන්න කියන පණිවිඩය තමයි අපි මේ කැබිනට් පත්‍රිකාව හරහා ක්‍රියාත්මක කරන්නේ. මේ කැබිනට් පත්‍රිකාව අනුව මෙතනින් පස්සේ ඒ අද සඳහා පනත හදලා ජනාධිපතිවරයා බලය ලබා ගන්නවා අවශ්‍ය වැටුප් ගෙවන්නේ නැති මූලික පහසුකම් සලසන්නේ නැති වතුකම් කරුවන්ව නිසි ලෙස බලාගන්නේ නැති වතු සමාගම් වලින් මේ වතු නැවත රජයට පවරාගෙන හරියට බලාගන්න හරියට ශ්‍රමිකයන්ට පඩි ගෙවන සමාගම් වෙත මේ වැටුප් ගෙවන්න පුළුවන් අයට මේ සම වතු ටික බාර දෙන්න කටයුතු සූදානම් කරන්න තියෙනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ අපි කියනවා මේ වෙලාවේ මේ ආණ්ඩුව අමාරු වැටිච්ච වෙලාවක රට ආණ්ඩුව අමාරු වැටිච්ච වෙලාවක ඉඳලා රට යම්කිසි ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා ඉදිරියටත් නොවැටෙන රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න තියෙන වෙලාවේ සියලු දෙනාගේම සහයෝගය ජනාධිපතිතුමා සියලු දෙනාගේම ඉල්ලලා තියෙන වෙලාවක ව්‍යාපාරිකයින්ගෙන් කළු කඩ මුදලාලිලා නොයෙක් නොයෙක් වෙලාවට තමන්ගේ අධික ලාභ ලැබීම් පරමාර්ථ පැත්තකට දාලා මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දෙන්නට ඕනි. මොකද මේ වෙලාවේ රට වැටෙන්න තියෙන පල්ලෙහැම තැනට වැටිලා දැන් රට ගොඩ නැගිලා තියෙන්නේ. දැන් තියෙන රට ඉස්සරහට ගමන් කරන්න. ඒ රට ඉස්සරහට ගමන් කරද්දි පාට පක්ෂ ජාති කුලම ආගම් ભેදයකින් තොරව සියලුම දෙනාගේ සහයෝගය අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. මොකද මේ රට ඉතාමත්ම වාසනාවන්ත රටක්. බිමටම වැටුණත් වැටිච්ච වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් සුදුසුම නායකයාට සියලුම දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආණ්ඩුව බාර දුන්නා. එතුමා මේ රට මෙතනට ගෙනෑවා. ඒකයි අපි නිශ්චිත වශයෙන්ම කියන්නේ මේ රට කාලකණ්ණි රටක් නෙවෙයි මේ රට වාසනාවන්ත රටක්. ඒ නිසායි අපි බය නැතුව කියන්නේ මේ ඉදිරි ජනාධිපතිවරණයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒක පරදින්න තරම් මේ රට අවාසනාවන්ත නැහැ සහ මේ රටේ මිනිස්සු අවාසනාවන්ත නැහැ. මේ කෙරීගෙන යන සංවර්ධන කටයුත්ත ඉස්සරහට යන්න, මේ ආර්ථික වශයෙන් නැගිටිනු නැගිටීම ඉස්සරහට යන්න, යළි නොවැටෙන රටක් විදියට ඉස්සරහට යන්න රට ශක්තිමත් වෙනවා. මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා. මේ ලබා දෙන සහන, මේ ලබා දෙන දවසින් දවස වැඩි වෙන ආර්ථිකයේ ප්‍රගතිය දිගින් දිගටම ඉස්සරහට ගිහිල්ලා රට වැටෙන්න ඕනි උපරිම තැනට වැටිලා නැවත වතාවක් නොවැටෙන ආයිත් ඉස්සරහට යන රටක් බවට පත් වෙන්න ඕනි කරන මූලික ශක්තියයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉස්සරහට යන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා.
Life Traveler Channel.